කිතුුණු බැතුමතුන්ගේ ශාස්තෘන් වහන්සේ ජෙසුස් කිස්තුස් වහන්සේගේ සැබෑ උපත්ත සිද්ධ වෙන්නේ ජනවාරි හතවෙන් නමුත් ලෝකවාසී කිතුුණු ජනතාව සමරන්නේ කිතනු උපපත්තිය දෙසැම්බර් විසි පහවෙන් ලෝක සාමය පැවතිය යුතු දිනය දෙසැම්බර් විසි පහනුවෙන් ජනවාරි හතවෙන්. දැඩිමියර් පපුටින් සටන්විරාමයක් යෝජනාව කරලා තියනෝ මේ වෙනකොට සද්ධර්ම පුණ්ඩික සූත්‍රෙත් සජ්ගායනා වෙන්නේ ඒ අතර කාලය තුළබින්. ලංකාවේ ශ්‍රීපාදථානයේ මුදන සදධර්ම පුන්්ික සුත්‍ර සද්ගායනාව ව ඒ අතර කාලය තුළබෙන්. පැවිසි අතරක සටන්විරාමයක් දැඩිමියර් පුටින් යෝජනා කල්ල තියනෝ හදිස්සියෙන් හරි ඕකේ ඇතුළේ යුක්්‍රේරයෙන් යම් ප්‍රහාරයක් එල්ලකරොත් පුටීන්ගේ හැටිකට්ටියෙන්ට බලා ගැනීමට හැකියාවදය පුටීන් සටන් විරාමයක් ගනවද නැද්ද කියලා ම දැනගෙන හිටිය නැතිවෙනව නමුත් සටන් විරමයක් ගෙනල්ල තියෙන පැවිසි අතරකට මා සද්ධර්ම පුන්්ඩි සූත්‍ර සජ්ගායනාව යෝජනා කරගන්නෙත් ලෝක සාමයට වෙනවා හදිස්සියෙන් හරි පුටීන්ට මොනෝහරි දෙයක් සටන් විරාමය ඇතුළ කළොත් එට පස්සෙන් අතර කරන්න බැරි දැවන්ත යුද්ධකට ලෝකෙමල ඇස්තිවී යුතුවෙන්. පුටීන් කියන්න පොඩි පහය කෙනෙක් නොවේ. පුටීන් කියල කියැන පොඩි පහය කෙනෙක් නොවෙන්. චක්‍රවර්තයක්ෙන්. අසුර අධිරාජ්‍යෙක්වෙන්. සුරයා කවුද කියලා මට බලා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණවෙන්. සර අසර සුරයා ඔන්න සද්ධර්ම පුන්්ඩේ එක සූත්‍රයට ගරු කරා හා සමානව පෑවිසි අතරකට සටන් විරාමයක් යෝජනා කල්ල තියෙනු. හදිස්සියෙන් හරි සෙලැන්කි අස්සේ අවියපපත්තු කොරොත් ඔහු අසුරය වෙන. සද්ධර්ම පුන්ඩීක සූත්‍රයට පටීන් ගරු කරහෙයින් පටීන්ගේ ජයග්‍රහණය ස්තිරව වෙන.